අයිබෝවන්. යහපත් පුරුදු කියන්නේ අප සෑම විටම මනුෂ්‍යත්වය තුළ පිළිපැදිය යුතු දේවල්. ඉතින් කෘෂිකර්මාන්තයට යහපත් පුරුදු එකතු කරගන්නට අපිට පුළුවන් නම් එහි වටිනාකමක් තිබෙනවද? ඒ අතින් තමයි අපි යහපත් කෘෂිකාර්මික පුරුදු ගැන කතා කරන්නේ. මේක අපිට අලුත් මාතෘකාවක් නොවුනට යහපත් කෘෂිකාර්මික පුරුදු යටතේ වගා කටයුතු කරන්නේ කොහොමද? පාරිභෝගිකයන් වශයෙන් ඔබ මිලදී ගත යුත්තේ මොන ආකාරයේ කෘෂි නිෂ්පාදනද කියලා යම් තරමක දැනුවත් කිරීමක් කරන්නට අද වැඩසටහනින් අප බලාපොරොත්තු වෙනවා. මේ ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්වත් තුන්පොලක් අපත් එක්ක එකතු වෙනවා. ඔබ සියලු දෙනා අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. හොඳයි, මුලින්ම අපිට අපිත් එක්කම ඉන්නවා දිස්නා රත්නසිංහ මහත්මිය, අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ කෘෂි ව්‍යාපාරංශයේ. ඔබතුමිය අපිට කියන්න, ඇත්තටම මේ ගැප් නැත්තම් යහපත් කෘෂිකාර්මික පුරුදු කියන්නේ මොකක්ද? යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන්නේ අපේ නිෂ්පාදකයන්, එහෙම නැත්තම් ගොවි මහත්වරුන්, ඒ වගේම පාරිභෝගිකයන් ඒත් එක්කම පරිසරය ගැන සැලකිලිමත් වෙන වැඩසටහනක් කියලා ඉතාම කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. එතකොට යහපත් කෘෂි පිළිවෙත්, ගුඩ් ඇග්‍රිකල්චරල් ප්‍රැක්ටිසස් කියන වචන තුනේ මුල අකුරු තුන අරන් තමයි ගැප් වැඩසටහන කියලා මේ වැඩසටහන බොහෝ දෙනා අද හඳුන්වන්නේ. මේක ඇත්තටම පාරිභෝගිකයා පැත්තෙන් වැදගත් වෙන්නේ කොහොමද කියලා බැලුවොතින් මෙතෙන්දී පාරිභෝගිකයාට දැන් අපි දන්නවා අද දවසේ යම්කිසි සැකයක් මතුවෙනවා සමහර වෙලාවට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට යාමේදී. ඉතින් අපි හොඳටම දන්නවා දැන් සමහරවිට මේක තියෙන ප්‍රමාණයටත් වඩා වැඩිපුර කියවෙනවා, විශේෂයෙන් පලිබෝධනාශක සහ පොහොර භාවිතය ගැන. ඉතින් ඒත් එක්කම අපි දන්නවා දැන් මධ්‍යම කඳුකරයේ පැත්තට යනකොට සමහරවිට අපිරිසිදු වතුර පාවිච්චි කරනවා මේ පොහොර මේ මිශ්‍ර වෙච්ච, එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච, එහෙම නැත්නම් වෙනත් අපද්‍රව්‍ය මිශ්‍ර වුණු වතුර මේ එළවලු සහ පළතුරු පිරිසිදු කිරීම සඳහා පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ කාරණා හින්දා අපේ පාරිභෝගිකයාට මේ නැවුම් එළවලු සහ පළතුරු පාවිච්චියේදී යම්කි සැකයක් ඇති වෙනවා. මේක රසායනික ද්‍රව්‍ය වලින්, එහෙම නැත්නම් පොහොර පලිබෝධනාශක වලින්, එහෙම නැත්නම් ශුද්ධ ජීවීන්ගෙන් දූෂණය වෙලා තියෙනවද කියලා. ඉතින් එහෙම නැතුව විශ්වසනීයත්වයකින් යුතුව පාරිභෝගිකයාට මේ නිෂ්පාදන මිලදී ගැනීම හැකියාව තියෙන්න ඕනේ. විශේෂයෙන් අපි දන්නවා එළවලු පළතුරු අපි දැනට නිර්දේශ කරන තියෙන ප්‍රමාණයට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා අපිට දවසකට ග්‍රෑම් 400ක් පරිභෝජනය කරන්න. නමුත් අපි දන්නවා ලංකාවේ අපි 200කටත් මේ 400ක් කන්න ඕන එක ග්‍රෑම් 200කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපි ආහාරයට ගන්නෙ. ඉතින් මෙන්න මේ ප්‍රමාණය වැඩි කරන්න අපි එක පැත්තකින් ප්‍රචාරය කරගෙන යනකොට මේ අනවශ්‍ය බයක් හින්දා මිනිස්සු නැවුම් මෙලවලු පළතුරු පරිභෝජනය අඩු කරන්නත් පෙළඹෙනවා. ඉතින් යහපත් කෘෂිපිළිවෙත් වැඩසටහන යටතේ අපි යහපත් කෘෂිපිළිවෙත් යටතේ වගා කරා කියන සහතිකය ගොවීන්ට ලබා දෙනවා. එතකොට පාරිභෝගිකයන් මිලදී ගන්නා නිෂ්පාදනයේ මේ යහපත් කෘෂිපිළිවෙත් සහතිකයලත් ගොවිපලකින් හදපු නිෂ්පාදනයක් නම් ඒ ලාංඡනයේ සහිත ඔබ මිලදී ගන්න නිෂ්පාදන 100%ම පරිභෝජනයට සුදුසුයි, සෞඛ්‍ය ආරක්ෂිතයි කියන සහතිකය පාරිභෝගිකයාට තියෙනවා. ඉතින් රොෂන් මහත්තයා අපිට කියන්නේ පාරිභෝගිකයන් ඇත්තටම මේක විශ්වාසය තියෙන මිලදී ගන්නට කොහෙන්ද අපි මේක ගන්නෙ? එහෙම නැත්නම් මොන විදිහෙන්ද මේක අපි හඳුනාගන්නේ? ඇත්ත වශයෙන්ම මේ දැන් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් තරහා සාතික්‍රණය කරන ලද නිෂ්පාදන අඳුනා ගන්න තියෙන ක්‍රමවේදයන් අතර එකක් සහතිකය සහ අදාළ ලේබලය, QR කේතේ සහිත ලේබලය තමයි මේක අඳුනා ගැනීමේ හැකියාව තියෙන දේවල්. මං හිතන්නේ ඔබතුමී මේ අහුව ප්‍රශ්නයට දැන් මේ දේවල් ගන්නෙ කොහෙන්ද කියන කාරණෙත් එක්ක මං හිතන්නේ අපි පළවෙනි අවුරුදු කීපයේදී මේ වැඩසටහනදී අපි වඩාත්ම අවධානය යොමු කළේ නිෂ්පාදිතයන් වැඩි කරන්න, ගොවි මාතෘ වැඩි වශයෙන් මේ දේව මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා සම්බන්ධ කරගන්න. ඉතින් දැන් අවුරුදු 3ක් වගේ කාලයක් ඉවර වෙලා මේ අවුරුද්ද වෙනකොට අපි අදහස් කරා මේ ගැන පාරිභෝගික ජනතාව දැනුවත් කරන්න සහ ඒ හරහා මේ නිෂ්පාදිතයන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති කරගන්න. ඉතින් ඒ සම්බන්ධ ක්‍රියාදාමයන් තමයි මේ දවස්වල මේ දිනවල අපි කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම දැන් මේක තවදුරටත් හඳුනා ගැනීම සහ වැඩි දියුණු කිරීම සඳහා වෙළඳසැල් විරුද්ධ වෙනවද නැත්නම් මොන විදිහේ ක්‍රියාමාර්ගද ගන්නට බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන්ම මම හිතන්නේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හරහා වගා කටයුතු කරන ගොවි මහත්වරුන්ට ලැබෙන වාසි දෙකක් තියෙනවා. අපි බොහෝ විට දකින්නේ ඒගොල්ලන්ට ලැබෙන විශේෂිත මිල. හැබැයි ඒත් එක්කම ඒගොල්ලන්ට යෙදවුම් භාවිතය අවම කිරීම මගිනුත් වාසියක් ලැබෙනවා. හැබැයි තවමත් අපේ ගොවි මහතුරු බලාපොරොත්තු වෙනවා මේ සඳහා තමන් කරන කැපකිරීම සඳහා විශේෂිත මිලක්. අත වශයෙන්ම මේ නිෂ්පාදන
අවසාන නිෂ්පාදිතය රසායනික ද්‍රව්‍ය අවශේෂ වලින් තොරයි කියලා දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සාතික කරන. ඉතින් මං හිතන්නේ පාරිභෝගික ජනතාව පැත්තෙන් ඒ ලැබෙන ප්‍රතිලාභය සම්බන්ධයෙන් මම හිතන්නේ ගොවි මහතුරු යම්කිසි මිලක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධව දැන් දෙපැත්තටම සාධාරණයක් කරන්න ඕනේ. එකක් පාරිභෝගික ජනතාව පැත්තට, අනිත් එක ගොවි මහතුරුන්ගේ පැත්තට. ඉතින් මේ කාරණේදී තමයි අපි අලෙවිසල් ජාලයක් ඇති කරන්න උත්සාහ කරේ, සහ දැනටත් අලෙවිසල් කීපයක් අපි ඇති කරලා තියෙනවා. මෙතනදී වෙන්නේ යහපත් කෘෂිකාර්මික නිෂ්පා පිළිවෙත් හරහා කරන නිෂ්පාදිතයන් පාරිභෝගික ජනතාවට කෙලින්ම ලබා දීමේ අවශ්‍යතාවය තමයි ඉටු වෙන්නේ. මෙතනදී අතරමැදියාගේ දායකත්වය අඩු වෙනවා. මොකද යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හරහා කරන නිෂ්පාදිත ගොවි මහතුරු විසින් මේ අලෙවිසල් හරහා අපේ පාරිභෝගික ජනතාවට ලබා දෙනවා. එතකොට අර මිල එකක් ගොවි මහතුරුන්ට ලැබෙන විශේෂිත මිල සහ පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ගැනීම කියන කාරණා දෙකම සැපිරෙනවා. ඉතින් ඇත්තටම අපිට කියන්න දැන් උදාන නිර්බුදපිටි මහත්මිය අපිත් එක්ක ඉන්නවා සහතිකන්නේ අංශයේ අංශ ප්‍රධානී. ඔබතුමිය කියන්නේ ඇත්තටම දැන් මේ විදිහට මිලදී ගන්න දේවල විශ්වාසනීයත්වය පිළිබඳ ඔබට සහතිකයක් දෙන්නට පුළුවන්ද? නැත්නම් කොහොමද අපි පාරිභෝගිකයන් වශයෙන් මේ විශ්වාසය තහවුරු කරගන්නේ? ඇත්තටම ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ වගා කරන ගොවිපළවල් වල වගා කිරීම සම්බන්ධයෙන් තුන්වෙනි පාර්ශවයක් විදිහට තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙනම ආයතනයක් වෙනම අධ්‍යක්ෂකවරයෙක් යටතේ ඉන්න වෙනම අංශයක් මගින් තමයි මෙම සහතිකරණය සිදු කරන්නේ. ඒ නිසා මට පැහැදිලිව සහ නිවැරදිව කියන්න පුළුවන් මෙම සහතිකකරණය ඉතාමත් ස්වාධීනව සිද්ධ වෙනවා කියලා. මොකද අපි මේ වැඩ කරන්නේ අපේ පාරම්පරික ගොවි මහතුරුන් සහ වාණිජ ගොවි මහතුරුත් එක්ක මෙම සංකල්පය නැත්තම් යහපත් කෘෂි පිළිවෙත් කියන සංකල්පය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2016 වසරේදී අඳුන්වලා දීලා මේ වෙනකොට ගොවි මහතුරු බොහොමයක් මේ කාර්යයත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට එම ගොවි මහතුරු මේ ගැප් ගොවිපළවල් සාදා නිම කළාට පස්සේ අප ආයතනයේ අප අංශයේ මගින් වෙනම නිලධාරීන් පිරිසක් එම ගොවිපළවල් කරා ළඟා වෙලා අවශ්‍ය විගණන කටයුතු ගැප් විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව තමයි අපි සහතිකපත් නිකුත් කරන්නේ. ඒ විශ්වාසයේ තහවුරු වුණාට පසුව මෙම සහතිකන්නේ සිදු කරන්නේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තනියම නෙමෙයි, ඇත්තටම SLS ආයතනය අපි කවුරුත් දන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සාදා නිම කළ ප්‍රමිතියත් සමග. එතකොට SLS 1523 කියන ප්‍රමිතියට අනුව තමයි අපි මේ ගොවිපළවල් සහතිකන්නේ සිදු කරන්නේ. එතකොට මේ ප්‍රමිතිය ආකාරයෙන් මෙම ගොවිපළ පිහිටා තිබෙනවා නම් අපි මේ වගේ සහතිකයක් නිකුත් කරනවා එම ගොවිපළ අදාළ ප්‍රමිතිය යටතේ තිබෙන බවට. මෙහිදී අපි මෙම QR කේත් අපි මෙම සහතිකේත් මුද්‍රණය කරනවා. ඒ වගේම එම ගොවිපළ හිමිකරුට පුළුවන් මෙම QR කේතේ සමග අපි ලබා දෙන ගැප් අංකය ඔහුගේ නිෂ්පාදනවල මුද්‍රණය කර බෙදා හරින්න. ඒතර පාරිභෝගිකයාට ඉතාමත් විශ්වාසනීයව එම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මොකද අදාළ ගැප් අංකය සහ QR කේතේ මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් පිටුවක් බලා ගන්න පුළුවන් ඔහු ඇත්තටම ගැප් සහතික ලාභියෙක්ද නැත්නම් ඔහු එම මේ නිෂ්පාදන සඳහා සුදුසුකම් ලබා තිබෙනවද මේ විකිණීම සඳහා කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි මිලදී ගන්න යම්කිසි නිෂ්පාදනයක QR කේතයක් සඳහන් වෙලා තියෙනවා නම් අපිට තවදුරටත් ඒක තහවුරු කරගන්න පුළුවන් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා. ඒ තුළ ඇත්තටම වඩා සාධාරණ විශ්වාසයක් ඔබටත් මටත් රැක ගන්න පුළුවන් බව තමයි එතුමිය කියන්නේ. කොහොමද ඇත්තටම මේ සඳහා පාරිභෝගිකයන් තියෙන අවස්ථාව සහ කොහොමද ඔවුන් මේ මිලදී ගන්නේ? ඔව්, එකක් මම කලින් පැවසු ආකාරයට රාජ්‍ය මැදිහත් වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවි ජාලයක් ඇතිවීමෙන් පවතිනවා. දැනටමත් අලෙවිසල් කීපයක් රටපුරා තියෙනවා. ඉතින් අනිත් කාරණේ තමයි මේ අවස්ථාවේ සුපිරිවෙන්සල් ජාල අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනවා. ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් ඒක. ඉතින් ශ්‍රී ලංකා ගැප් නිෂ්පාදන දැනටත් කොළඹ දිස්ත්‍රික්කයේ සුපිරිවෙන්සල් ජාලවල අලෙවිට තබා තියෙනවා. ඉතින් ඒක දෙවන අවස්ථාව. ඒත් එක්ක මම හිතන්නේ දැනට මේ සම්බන්ධව උනන්දුවක් ඇති වෙලා තියෙනවා අපේ ව්‍යවසායකයන් අතරේ. විශේෂයෙන්ම මධ්‍යම සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් අපි නිරන්තර ඉල්ලීම් කරනවා ශ්‍රී ලංකා ගැප් සහතිකලත් නිෂ්පාදන අලෙවියට ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා.
ඉතින් ඒක මංහිතන්නේ කෘෂිකම දෙපාත්මේන්තුවෙන් ඒ අලවිකරුවන් ඉල්ලීමක් කරනවාන ඒගොලන්ට යම්කිසි තහවුල් කිරීමක් කරන්න පුළුවන්නන් මේ ගැප් නිෂ්පාදන ඒගොලන්ට ලබා ගැනීම හැකියාව ගොවි මහතුරු කණ්ඩායමක් ඉන්නවා ඒ සම්බන්ධව යම්කිසි අවම පහසුකම් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් ඒ අවස්ථාව ඒගොල්ලන්ට ලබා දෙන්න. එහෙම අලවි කරන පෞද්ගලික අංශයේ වෙළඳ මහත්ම මහත්මීන් කීප දෙනෙකුත් අප අතර ඉන්නවා. හොඳයි. දිස්ත්‍රික් මහත්මිය දැන් ඇත්තටම අපි දැන් මේ ගැප් සහතිකරණය සහ ගැප් වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයත් පැරණි සංරක්ෂණ සහ බීජ සහතික කිරීම සේවයත් ඍජුක දායකත්වයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ අරණිට දෙපාර්තමේන්තුවේ වෙනත් අංශ මේක සඳහා මැදිහත් වීමක් නැද්ද? දැන් අනිත් වැඩපිළිවෙල එක්ක මේක කොහොමද ගලපගන්නේ? ඔව් ඇත්තටම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවම මේ යහපත් කෘෂි පිළිවෙත් කියන සංකල්පය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ කිව්වොත්ින් නිවැරදි. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් මේ පලිබෝධනාශක භාවිතය තමයි අපි මෙතෙන්දී ගොඩාක් ලොකුවට කතා කරන්නේ පලිබෝධනාශක සහ පොහොර භාවිතය. ඉතින් පලිබෝධනාශක ආනයනය සහ බෙදාහැරීම මේ කටයුතු සම්බන්ධව කටයුතු කරන්නේ දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය. ඉතින්දී මෙතෙන්දී මම සඳහන් කරන්න ඕනේ විශේෂයෙන් දැන් අලුතෙන් නිර්දේශ කරන එහෙම නැත්නම් ලියාපදිංචි කරන මේ පලිබෝධනාශක හැම එකක්ම අපි කලින් පාවිච්චි කරපු ඒවට වඩා විෂභාවයෙන් අඩු පරිසර හිතකාමී ගැප් වැඩසටහනත් එක්ක ගැලපෙන පලිබෝධනාශක තමයි ඕ නිර්දේශ කරලා තින්නේ. ඊළඟට පොහොර භාවිතය ගැන කිව්වා වුණත් දැන් පොහොර නිර්දේශයක් තිබුණාට හැමතිස්සෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන්නේ පරීක්ෂණ අංශ වලින් පස පරීක්ෂා කරන පොහොරේදීම. ඊළඟට ග්‍රාම නිලධාරී වසම් මූලික කරගෙන පලිබෝධනාශක නිර්දේශ කරා. මේ හැමදේම ඇත්තටම මේ යහපත් කෘෂි පිළිවෙත් වැඩසටහනත් එක්ක ගැලපෙන දේවල් තමයි දීලා තියෙන්නේ. ඊට අමතරව යම් කිසි කෙනෙකුට තමන්ගේ පලිබෝධනාශක අවශේෂ ප්‍රමාණයන් ඒගොල්ලන්ගේ කෘෂිකර්ම නිෂ්පාදනවල මිනුම් කර ගැනීම අවශ්‍යතාවය තියෙනම් ඒ සඳහාත් ගන්නවරු උද්‍යාන භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ පහසුකම් සැලසිලා තියෙනවා මේ වෙනකොට. හොඳයි. අවසන් වශයෙන් ප්‍රේක්ෂක ජනතාවට අතර ඉන්න අපේ ගොවි මහත්මීන් ඒ වගේම පාරිභෝගික ජනතාව ඔවුන්ට ඍජු පණිවිඩයක් තියෙනවද ඔබට දෙන්නට? ගොවි මහත්තුරුන් මේ සඳහා එහෙම නැත්නම් අපේ කෘෂි ව්‍යවසායකයන් මේ සඳහා සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් පහසුවෙන් ඔබට කරන්න පුළුවන් දේ තමයි ඔබේ පළාතේ ගොවි ජනසේවා මධ්‍යස්ථානයට සතියේ බදාදා දවසක ගිහිල්ලා එහින්න කෘෂිකර්ම උපදේශක මහත්මිය හමු වෙන්න. එහෙම නැත්නම් මධ්‍යම රජයේ කෘෂිකර්ම කෘෂි ව්‍යාපාර උපදේශන සේවාවට සම්බන්ධ කෘෂි ව්‍යාපාර උපදේශ නිලධාරීන් ඔබේ පළාතේ අනිවාර්යෙන් හැම දිස්ත්‍රික්කයකම දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉන්නවා එම නිලධාරීන් හමු වෙන්න. එහෙමත් අවස්ථාව නොලැබුණා නම් 19:20 දුරකථනයට අමතන්න පුළුවන්. එහෙම නැත්නම් කෘෂි ව්‍යාපාර උපදේශන අංශයේ දුරකථන අංක 0881 2388 465 හෝ 0881 2388 754 කියන දුරකථන අංක වලට අමතලා ඒත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. අපි ඔබ තුන් දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රේක්ෂක ජනතාව දැනුමත් කිරීම සම්බන්ධයෙන්. හොඳයි. ඔබට ඉතාමත් පහසුවෙන් පුළුවන් මේ ගැන තවදුරටත් දැනුමත් වන්නට දිස්ත්‍රික් මහත්මිය ඔබට පැවසූ ආකාරයට ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණගැ සෙන්න පුළුවන් බදාදා දිනවලදී ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19:20 දුරකථන සේවයේ දුරකථන ඇමතුමක් ලබා දෙන්නට පුළුවන්. නොයසේනම් මේ තිරේ දිස්ත්‍රික් දුරකථන අංකවලට ඔබට දුරකථන ඇමතුමක් ලබා දී තවදුරටත් දැනුමත් වන්නට පුළුවන්. එහෙමනම් යලිත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.